වැරදි මතයක් මේ අය අතරේ හින්දීනවා බැංකු හරහා සල්ලි යවුවාම බදු ගහනවා කියලා. මේක මේ උන්ඩියල් කාර්යෝන්ගේ වැඩක්. එක්ක උන්ඩියල් කාර්යෝන්ගේ නැත්තම් උන්ඩියල් කාර්යෝන්ට මත්ද්‍රව්‍ය ගින්න ණයට සහයෝගය දෙන ඇතැම් දේශපාලන පක්ෂ ඉන්නවා බැංකු හරහා සල්ලි යවන්න එපා කියලා. බැංකු හරහා සල්ලි යවන්න එපා. බොරු මත රටේ හැමදාම පතුරුපු කණ්ඩායමක් ඉන්නවා. රටට සල්ලි යවන්න එපා. රට මේ අමාරුවේ දාන්න උමනා කණ්ඩායම. එයා කියන්නේ අපි බලයට එනකන් රටට සල්ලි යවන්න එපා කියලා. හැබැයි AI කියන දේ අහන්න නැතුව මේ මාසේ ඩොලර් මිලියන 200ක් ඉවපු විදේශගත ශ්‍රමිකයෝ දෙසැම්බර් මාසේ වෙනකොට ඩොලර් මිලියන 470 ආසන්නයේ දක්වා දැන් තමන්ගේ ප්‍රේෂණ නියමිත බැංකු මාර්ගයේ පද්ධතිය හරහා රටට එවලා රටේ සංවර්ධනය වෙනුවෙන් රටේ තෙල් ටික ගන්න, බෙහෙත් ටික ගන්න, ගෑස් ටික ගන්න තමන්ගේ අම්මා තාත්තට පහසුවෙන් ජීවත් වෙන පෝලිං වලින් නැති වෙන ජීවත් වෙන්න අපේ විදේශගත ශ්‍රමිකයෝ වැඩ කරලා තිනවා. හැබැයි බොරු ප්‍රචාරය යවනවා බැංකුවට එවුවාම බදු ගහනවා කියලා. ලංකාවේ බැංකු පද්ධතියට නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශයක සිට විදේශගත ශ්‍රමිකයන් හැටියට එවන කිසිදු මුදලකට බදු අය කරන්නේ නැහැ. ඒක අය කරලත් නැහැ, ඉදිරියට අය කරන්නේත් නැහැ. අපි එයට බදු සහන ලබා දෙනවා විතරක් නෙවෙයි, එවන ලද මුදල් වලට වැඩිමනත් වශයෙන් එයට ප්‍රදානයක් වශයෙන් මහ බැංකුව විශාල මුදලක් එයගේ ගිණුම් වලට එකතු කරනවා. එයටත් නොදැනෙන්න හැම එවන රුපියල් 20,000කටම යම් මුදල් ප්‍රමාණය ගණනේ එකතු කිරීමක් සිද්ධ කරනවා බැංකු පද්ධතිය හරහා එවන අයට. ඊට අමතරව මේ බැංකු පද්ධතිය හරහා එවන අයට නිවාස ණය ගන්න ඉතාමත් අඩු පොලියට, ඒ විතරක් නෙවෙයි වාහන ගන්න පර්මිට් ගන්න, ඒ වගේම ඒ අයට නොඑක් වරප්‍රසාද රාශියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. තීරුබදු සහන පවා වැඩි කරලා තියෙනවා බැංකු පද්ධතිය හරහා සල්ලි එවන අයට. මේක දරා ගන්න බැරි වුණාම මිනිස්සු වැඩියෙන් සල්ලි එවලා රටේ තෙල් ටික තිබුණොත්, ගෑස් ටික තිබුණොත්, කරන්ට් කපන්න නැතුව තිබුණොත් දේශපාලනය කරන්න බැරි නිසා AI කියනවා සල්ලි එවුවත් බදු ගහනවා කියලා. ඉතින් ඔයගේ කතාව හැම තමයි හැමදාම. ඒ වගේම අගර අමාත්‍යතුමනි, ඔබතුමා මේ වෙලාවේ දේශපාලන තීන්දුවක් ගත්තා. ඇත්තම ඔබතුමායි දේශපාලන තීන්දුව සාර්ථකද, මොන වගේ තත්ත්වෙද ඉන්නේ? දේශපාලන තීන්දුවක් ගත්තා කියන්නේ පක්ෂ දේශපාලනේ අතාරින්න තීන්දුවක් ගත්තා. ඒ කියන්නේ පක්ෂ දේශපාලනේ මෙතන ඉහට අවශ්‍ය නැහැ. අපිට ඕනේ මේ වෙලාවේ රට හදන්න. ඒ ගත්තු තීන්දුව අපි අවදානම් තීන්දුවක් අරගෙන අපි රට වැටිලා තියෙන වෙලාවේ එකතු වෙලා වැඩ කරලා රට යම් කිසි ආකාරයකට 50%කට 60%කට ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙනවා. තවත් අමාරු කාලයක් තියෙනවා. හැබැයි අපි දැන් හරි මාර්ගයට ඇවිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රට හදන දේශපාලනයේ තමයි අපි ඉන්නේ. එතනින් එහාට අපිට පක්ෂ දේශපාලනයක් නැහැ. රට හදන්න රට වෙන හරි තැනට ගේන්න, අරගලයේ මිනිස්සු ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න, ඒක කරන්න අපි කැප වෙලා වැඩ කරනවා. දැන් අපි දැක්කා ඔබතුමා ළමන්ට කියන පඩිය වැඩි කිරීමේ ක්‍රමවේද වාගයක්. IQ එක ලැත්ත මොකක්ද ඒක? අතන මෙතන ළමයින්ට මේ වෙලාවේ පුහුණුව වැඩියෙන් තියෙනව නම් වැඩියෙන් වැටුප් ලබා ගන්න පුළුවන්. වැඩියෙන් පුහුණුව තියෙනව නම් හොඳ රස්සාවල් වලට යන්න පුළුවන්. හොඳ පුහුණුවක් තියෙනව නම් හොඳ රටවල් වලට යන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ තරුණ තරුණියෝ තාම හිතාගෙන ඉන්නේ පාස්පෝර්ට් එක හදාගත්තාම රට යන්න පුළුවන් කියලා. පාස්පෝර්ට් එක හදාගත්තら රට යන්න බෑ. කාට හරි ඡන්දේ කරා කියලා රට යන්නත් බෑ. කාට හරි සල්ලි දුන්නා කියලාත් රට යන්න බෑ. ඒකට රට යන්න නම් තමන්ගේ පුහුණුව හදා ගන්න ඕන. තමන්ගේ සුදුසුකම හදා ගන්න ඕන. අනේ සුදුසුකම හදා ගන්න එක තමයි හැමදෙස්සෙම අපි දරුවන්ට කියන්නේ. පුහුණුව හරියට හදා ගන්න, රටක් ඉලක්ක කරගෙන පුහුණුව හදා ගන්න, භාෂාව හදා ගන්න කියන කාරණාව. ඒ වගේම එකපාරක් රට ගිහිලා ආව නම් දෙවෙනි පාර යනකොට ඊට වඩා සුදුසුකම් ටික වැඩි කරගෙන යන්න. ඒ වගේම තමන් විභාග පාස්වල සුදුසුකම් නැත්නම් තමන්ට පුළුවන් නම් තමන්ගේ වෘත්තීය පෙන්නලා නයිට් ආයතනයට පෙන්නලා මම මෙච්චර සුදුසුකම් තියනවා කියලා සහතික අරගන්න. එතකොට යාළට ඊට වඩා වැඩි පඩියක් ගන්න පුළුවන් කියන කාරණාව තමයි අපි පැහැදිලි කරන්නේ.